ඉතින් ඔයා මොනවද කරන්න හදන්නේ? මට ඕනේ ආ විශ්රහට ගිහින් උදව් කරන්න. එයා මේ රටේ ඉන්න දක්ෂම නිලියක් කරන්න. ඒත් මට කවදාවත් එයාගේ ආදරේ කඩන්න ඕනේ නැහැ අක්කේ. නිකන් හරි ළමයාට කැමති නම් ඔය එයාව කසාද බඳින්න කැමති වෙනවද? මම මගේ මුළු ජීවිත කාලෙම මේ වගේ හොඳ කෙල්ලෙක් කෙව්වත් මට කවදාවත් ඒ වගේ කෙනෙක් හොයාගන්න බැරි වෙයි අක්කේ. මල්ලි, මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති කිසිම දෙයක් නැහැ කියලා තියෙනවානේ. ඔයක විශ්වාස කරනවා? ඔව්. එහෙමනම් මොනම විදිහවත් කරදරයක් බලපෑමක් ඒ ළමයාට යාගේ ආදරයටත් සිද්ධ කරන්න හදන්න එපා. සිද්ධ කරන්න හිතන්නවත් එපා. හෙලෝ, ඔකේ අනේ, කවුද මේ? මේනක අනිසෝරි, මේ මොවාගේ නම්බක සේව කරලා තිබ්බේ නෑ. කියන්න මොකද එන්න ඕනේ? සමහර විට කුරුළු වෙන්නත් පුළුවන්. හැබැයි මං කොකටත් හවස නැවෙයි ඒගොල්ලෝ ගෙදර. මොකද කියන්න ඕනේ? ඕකේ. හරි ශෝක්, ඔයාට දැන්ද මාව මතක් වුනේ? අනේ සොරි කුරුළු, මේ මම මේ වැඩවලට ඉර වෙලා හිටියේ. අත උදේ ඉඳලා මාරු ඉදිරිය බිසි. මේ මිස්ටර් තිරක් ඇවිල්ලා ස්ක්‍රීන් ටෙස්ට් එක කරලත් ගිහිල්ලා. දැන් මිස්ටර් ඔබට කෝල් එකක් දෙන්නත් ඕනේ. සල්ලි ඕනේ නේ අබිම? මේ ෆිල්ම් එක නිසා කාටවත් ණය වෙන්නේ පාපිම. නෑ කුරුළු, එකමයි ඩ්‍රීම් එකක්. ඔයා දන්නද මං කොච්චර ආසාවෙන් දින්න කියලා ඔයා මේ රටේ ජනප්‍රිය කෙනෙක් වෙනවා බලන්න. මේනක සොරත් ඔය ටිකමයි කිව්වේ. ඔයා දන්නවද අපි මන්? අපි ගෙදර ඇවිල්ලා ෆිල්ම් එකේ සීන් එකක් රිහර්සල් කරා. නැන්දයි මේනක සොරුයි මට හරියට හොඳ කිව්වා. මේනක සර් එක රිහර්සල් කරද්දී හිතා ගන්න බෑ ඒ ෆිල්ම් එකේ සීන් එකත් රිහර්සල් කරන්න කියලා. ඒ කියන්නේ මේ යාළුවා ඩ්‍රොප් කළා කියේ නැද්ද? අපේ දාලා යන්න තමයි හැදුවේ. ඒ වුණාට මම නවත්ත ගත්තා. එහෙම හරි නෑනේ අපි මන්. එච්චර ලොකු මිනිහෙක් අපිට ඇවිල්ලා උදව් කරාම. ඒ වුණාට වැඩිපුර ගෙදර එන්න යන්න තියාගන්න එපා. ඇයි? නෑ මම නිකන් කිව්වේ. මේ අනිත් එක මාත් ආසයි ඔයාලා දෙන්න මේ රිහර්සල් කරනවා බලන්න. ඒක නිසා ඊට පස්සේ රිහර්සල් කරද්දී ඔෆිස් එකට ඇවිල්ලා කරන්න ඉවරයිනේ. ඔෆිස් එකේ රිහර්සල් කරන්න ලැජ්ජයිනේ. ලැජ්ජයි කියන්නේ ඉතින්. එහෙම කොහොමද ලැජ්ජ ලැක්ට් කරන්නේ? අනිත් දැන් ඔය ෂූට් එක කරන්න ගියාම 100ක් විතර වටේ ඉන්නවනේ. ආ? ඒතොට ලැජ්ජ ලැබෑනේ. අනිත් කුරුළු, ඔය වටපිටාවේ මිනිස්සු අම්මා තාත්තා හොඳට අඳුරනවා. මේනික කියන්නේ පොපියුලර් කෙනෙක්.
යා නිතර දෙවියලි අන්නෙන්න ගත්තාම මිනිස්සු එකේ කතා හදන්න පුළුවන්. ඒක ඔයාටත් හොඳ නෑ, අම්මා තාත්තටත් හොඳ නෑ. මං දන්නවා මේ නේක යනවද මිනිස්සෙක් කියලා. ඒ වුණාට ඉතින් ඔය මිනිස්සුන්ට කතා දාන්න හින්ස් දෙන්න ඕනේ නෑනේ අපිනේ. හරි අපි මං. මම මේනික සර්ට කියන්න. ඔයා දැන් එනවද? හරි. ඕකේ. මම බලන් ඉන්නවා. හෙලෝ මේනක සර්. නීල බබලු. ඔව්. මම ඔෆිස් එකට ගිහින්. රයිට්. ඔයා. හරි. ඔකේ. බයි. හයි මිස්ටර් මේනක. හෙලෝ ෆෝන්. හොඳයි. පූජා ඉන්නවද? ආව් අතට ඉන්නවා. රයිට්. ඔකේ. තෑන්ක්ස්. මිස්ටර් මේනක. මේ අනිත ෂූට් එක පටන් ගන්නවනේ. ඕනිද? මේ කුරුළු එහෙම රෙඩි ඇතිනේ. ඔව්. දැන් දැනටමත් රෙඩි. මේ මිස්ටර් මේනක මේ මං වගේ අහන්න හිටියේ මේ කුරුළු ඔය වැඩේට ගැලපෙනවා කියලා හිතනවද? දැන් ඔයා කුරුළු කොච්චර කාලෙක ඉඳලා දන්නවද? අයියෝ, ඔයාව මං දන්නේ මේ කම්පැනි එකේ වැඩට ආපු දවසේ ඉඳලා. එහෙනම් ඔයා දන්නවා ඇතිනේ එයා කොයිතරම් මේ දේවල් වලට දක්ෂද කියලා නේ? ඔව් ඉතින් එයාගේ දක්ෂකම් ගැන මං විතරක් නෙවෙයි මේ ඔෆිස් එක හැමෝම දන්නවා. හැබැයි එයා මේ රංගපාන වැඩේට දක්ෂද කියලා නම් මම නම් දන්නේ නෑ. එයා රංගපානට දක්ෂයි. සමහර විට දක්ෂ ඇති ඉති. නැත්තම් ඔය අභිමන් ඔය විදිහට දැලේ දා ගන්න ඈනේ. මේ මිස්ටර් මේනක මම මේ ඔයාටත් කියන්නේ එයාව ආශ්‍රය කරලාදී පොඩක් පරිස්සමින් ආශ්‍රය කරන්න කියලා. නම කුරුළු වුණාට කුරුළු කුඩු කඩා හිරවන්න හරිම දක්ෂයි. ඉන්නේ නම් දෙකට ගනින්න බැරි ගෑණි වගේ. ඒ උනට බලන් ඕනේ මෙතන තියෙන ළඟේ. මොකද ඔය නම? මගේ නම සෙනුරි. සෙනුරි. සෙනුරි හිතාගෙන ඉන්නේ මට මොනවා හරි මානසික ලෙඩක් තියෙනවා කියලා. මොකද මිනිස්සෙක් බොරු කියද්දි මට ටග් ගාලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේ මිනිස්සෙක් ආශ්‍රය කරද්දි මට කියන්න පුළුවන් එයා කොයි වගේ කෙනෙක්ද කියලා. අනේ මිස්ටර් මේනක මේ ඔයා නළුවෙක් වුණාට ඔයාගේ ඇත්ත ජීවිතය ගැන කිසිම අවබෝධයක් නැති හරිම නිහතමානී නළුවෙක් කියලා තමයි මට නම් හිතෙන්නේ. ඔයා මගේ යාළුවාගේ කම්පැනි එකේ වැඩ කරන නිසා මම ඔයා ගැන කම්ප්ලේන් කරන්නේ. හැබැයි මීට පස්සේ මට කේලම් කියාගෙන ඉන්න එපා. මොකද මම ඔය කේලම් කියන උපදූප කියන මිනිස්සුන්ට කැමති නැහැ. ඕකේ. එනවා කියලා කිව්වට මම විශ්වාස කරේ නෑ අජිත් ඇයි කියලා. ගෙදරට වෙලා වැඩක් පලක් නැතුව නිකන් හිටියේ. මැඩම් එන්න කියනකොට මං හිතුවා මොකක් හරි වැඩක් තමයි කියලා. වාගින් වැඩක් නම් තියෙනවා අජිත්. හැබැයි මට නම් නෙමෙයි. අපේ අලුත් චෙයාමන්ට. අලුත් චෙයාමන්? කවුද ඒ?
යන්න දහදන්නේ? ඔව්. මේනක ඔෆිස් එකට ගිහිල්ලා ඉවරයි. දැන් අභිමන් කියවනේ ගෙදරට එනවා කියලා. ඔව් ඉතින්. එයා මෙහෙට එන්න කලින් මං එහාට ගියාම හරිනේ. නැත්නම් ඉතින් බොරුව රස්තද වෙන්නේ. දෙපාරක්වත් කරානේ මම හිතන්නේ මොකක් හරි මීටින් එකක වෙන්න ඇති නැන්දේ මම යන්නේද වෙනකස ඔෆිස් එකට ගිහිල්ලා ඉන්නේ අභිමන් එන්න කලින් මං ගියොත් ඔක්කොම හරි හරි පරිස්සමෙන් ගිහිල්ලා එන්න පූජා මේ ෆයිල් එක ඔක්කොම ඩීටේල්ස් එක තියෙනවා පොඩ බලික් මට කෝල් සේ දෙන්නයි ස්ක්‍රිප්ට් එක කියවනවා. අපි අනිත් ෆයිල්ස් කො? ෆයිල්ස් ටික නම් තිනව තාත්තා. කාවද ගේන්න යවන්නේ? මේ ඔෆිස් එකේ නම් කිසි එකෙක් යවන්න බෑ. සත පහකට මේ එකෙක්වත් විශ්වාස නැහැ. මෙතන ඉන්න සේරමියුන් ඉන්නේ දෙපත් නයි. තාත්තා. ඩයල් එකක් ඉන්නවා. කවුද? රබිමන් මේන් පැන්නේ. මට මිනිහව අමතක වුණා නේ. හරි හරි අයිඩියල් ඩයල් එක. රයිට්. එමුනම් මිනිහට කියන්න කියලා ෆයිල්ස් ටික අරන් එන්න කියලා. රයිට්? මොකද මිනිහා අභිමන් එක්ක තරහයිනේ නේ. හරි 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 හරි. මොකද මෑන්ගේ නම? නම ඇවිල්ලා තාත්තා මොකද මේ 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 මේ. මතක නැහැ. අජිත්. අජිත් අජිත්. අජිත්. ගුඩ් ඊවනිං සර්. ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. ආ ගුඩ් ඊවනිං. ගුඩ් ඊවනිං. සර් අර මං අර ඩොකියුමන්ට් එක අරගෙන ආව සර්. ප්ලීස් කැන් යූ සයින් ද ඔයර් සර්. වෙරි ගුඩ් වෙරි ගුඩ්. Sorry sir, I don't have a pen, na. Sign sir. I am very happy sir, very happy, very happy. Sir, ඇත්තම කියනවා නම් sir, මම මේ කම්පැනි එකට first time එනකොට මේ කම්පැනි එකේ chairperson කවුද කියලා දන්නවද? අපේ Lloyd Bosa. Lloyd Bosa. ඒ උනාට ඒ කාලේ මගේ අම්මේ
හිතා ගන්න බෑ සර් first time in my life ah first time ah කිසිම සුදුසුකමක් නැතුව ah කිසිම ඉන්ටර්විව් එකක් නැතුව ah මේ වගේ post එකක් දුන්නේ සර් unbelievable සර් unbelievable sorry for asking you sir ඒවට තරහා වෙන්න එපා මං නිකමට වගේ අහන්නේ සර් මේ සර් කොයි හරි finance company එක head කෙනෙක් විදියට වැඩ කළා එම තියනවා තමුසේ මොකක්ද තියෙන ප්‍රශ්නේ ආ නැත එහෙම ප්‍රොබ්ලම් එකක් ඉෂුව එකක් නැහැ සර් මං දන්නවනේ සර් මේ ඇවිල්ලා රයන් බොසාගේ තාත්තා කියලා I know that no sir ඒ වුණාට සර් මම දැනගන්න ඕනේ සර් මේ කම්පැනි එකේ මැනේජර් හැටියට මේ කම්පැනි එකේ මාරසිංහ හැටියට මේ වගේ ලොකු පෝස්ට් එකක් දෙනකොට මොකද්ද තියෙන සුදුසුකම කියලා සර් සුදුසුකම්නේ සුදුසුකම් ගොඩාක් තියෙනවා ප්‍රධානම සුදුසුකම් මොකද කියලා දන්නවද? මේ මගේ තාත්තා මේ කම්පැනි එකේ චෙයාර්මන්ගේ තාත්තා. තවත් ඕන සුදුසුකම්? ආ නැහැ නැහැ මොකද බල. කරුණාකරලා ගිහලා වැඩ බලා ගන්න. යනවා. ඕකේ සර්. බයි සර් බයි. සුපර්. ඔබ ගිහලා තාත්තා දැන් අපි ගොන්නේ කණේ තියෙනවා. අභිමන්ට ඉන්න ලොකුම පන්දම තමයි ඔය. ඒ ඉතින් අපි අභිමන්ට බයද? උඩවුන එකක් කියාගන්න කියනවා ඊල්ල. දැන් කෝ අභිමන්. වාසන? ඇයි? කෑම එක දෙනකොට වතුර එක දෙන්නේ නැද්ද? වතුර එකක් දුන්න මැඩම්. ඒක ඉවරයි. වාසනාට අමතර වරක් නේද? අනේ නෑ මහත්තයා. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් වෙනදට මේසෙට ගිහිල්ලා එකපාරම කාලා නැගිටිනවා. දැන් මේසෙටත් බෙදලා මෙහාටත් ගේන්න ඉපයි. තව ටික දවසයිනි මහත්තයා. අභිමන් මහත්තයාගේ අම්මාවම මම මේ හැම දෙයක්ම කියනවා. ඊට පස්සේ නිර්මලා මැඩම් මහත්තයාව ආදරෙන් බලා ගනීවි. මේ වාසන. එයා ඉන්නේ නෑ. එයා කවදාවත් ඉන්නේ නෑ. ඒ වුණාට මගේ හිත නම් කියනවා මහත්තයා. දැන් මහත්තයා ඉන්න තත්ත්වය දැක්කහම නිර්මලා මැඩම්ගේ හිතේ තියෙන තරහ නැති වෙලා යයි කියලා. මේ ෆිල්ම් එකේ වැඩ කවද්ද ඉවර වෙන්නේ මහත්තයා? මාස 2 3ක් යයි. ඇයි වාසන? මං නම් කැමතියි අභිමන් මහත්තයා ඉක්මනටම කුරුළු මැඩම කසාද බැඳලා මෙහෙට එක් කරගෙන එනවා බලන්න. වාසන ඔයා මේ හැම දෙයක්ම දැනගෙන කතා කරන්නේ අනේ ප්ලීස් හොඳ ළමයා වගේ මට ඇත්ත කියන්න ප්ලීස් දැන්
එක පාරක් ආදිත්‍ය නිසා වෙන්න ගියද මතකයි නේද? ඔහොම සැකෙන් බලන්න එපා අම්මේ. මේනක සර් නරක කෙනෙක් නෙමෙයි.